මං හැමදාම කියනවා ඒ මගේ බෑන මේ ඉන්නේ මගේ දුව කියලා. මං ඇත්තටම ගෙදර කියන කතාවක් ඒක. Check 1 1 2 3. එදා වගේම තමයි තාමත් කොහරි යනකොට අපි දෙන මගේ අතින් අල්ලන් තමයි යන්නේ. මගේ අම්මා හරි කරුණාවන්තයි. ඇත්තටම යාමගේ හොඳම යාළුව තමයි. කොයි වෙලේ බැලුවත් ඉතින් කියවන එක තමයි කරන්නේ. මගේ ලේලිද? ඇත්තටම යා මට ලේලි කෙනෙක් නෙමෙයි. එයා මට දුවෙක්. මමත් එයාට නැන්දම්ම කෙනෙක් නෙමෙයි. මමත් එයාට අම්මා. ඒ කාලේ අපිට ඉතාමත් සුන්දර අතීතයක් තිබුණා. ඒව මතක් වෙනකොට ඉතාමත්ම සන්තෝසයි. මගේ අම්මා මට රස කෑම හදලා දෙනවා. පන්ති හිටපු බයිට්ම චරිතේ. එයා නොදන්න දෙයක් නැහැ. අපි මොන දේ ඇහුවත් එයා ගාව හැම දෙයකටම උත්තර තියෙනවා. හැම දෙෙම අපි දෙන්න කතා කළේ තමයි ගෙදර කුයි දේ කරන්නෙත් අපි දෙන්න කතා කරලා. අදටත් ගෙදර දොරේ වැඩ හරි හරියට කරනවා තරුණ කාලේ වගේමයි. නූඩ්ල්ස් හදලා දෙනවා, කේක් හදලා දෙනවා, බුරියානි හදලා දෙනවා. එයා හරිම සපෝටිව්. කාට හරි උදව්වක් ඕන වුණොත් කෙනා කවුද කියලා බලන්නේ නැහැ. එයාට උදව්වක් ගන්න පුළුවන් නම් එයා එයාගේ උපරිම සපෝට් කරන්න තමයි බලන්නේ. බ්‍රැකියාවේ වැඩ තිබුණත් එයා එයාගේ අතින් ඒ යුතුයගන්ට එක හැමදාම ඉෂ්ට කරනවා. එයා තරම් මං ගැන දන්න මට ආදරය කරන වෙන කෙනෙක් නැහැ. නිවාඩු දවසට අම්මා මාව පාක් එකෙන් යනවා, එහි ගිහිල්ලා අපි සෙල්ලම් කරනවා. සමාජය හිතනවා පිරිමි ළමයෙක්ගේ හොඳම යාළුව ගෑල් ළමයෙක් වෙන්න බෑ කියලා. ඒ වුණාට මම වැටිච්ච ගොඩක් තැන්වලදී මගේ හොඳම යාළුව හැටියට එයා මගේ ළඟින් හිටියා. එයා මගේ පුතාට හොඳ බිරිඳක්. ඒ වගේම එයා හොඳ අම්ම කෙනෙක්. එයා මට ඉතාමත් හොඳ ආදරණීය බිරිඳක්. ඔව් මගේ අම්මා ගොඩාක් හොඳයි. මං ගොඩාක් ආදරෙයි. ඉතින් මම හිතනවා එයා තමයි මට හම්බුන හොඳම යාළුවා කියලා. ඔව් මගේ ලේලි මට මගේම දුවෙක් තමයි. ඇය අපේ ජීවිතවලට දෙන ඒ වටිනාකම් වලට ලෝක කාන්තා දිනේ ඇයට ලබා දෙන උපහාරයයි මේ.